අද අපි කොළඹින් එන වෙලාවේ විශාල උද්ඝෝෂණයක් කොළඹ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විකිණීම සම්බන්ධයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කියලා කියන්නේ ලෝකේ තියෙන ප්‍රධාන වරායන් තුනෙන් එකක් නැගෙනහිර පර්යන්තය. ඒ කියන්නේ ලෝකේ හදන හදලා තියෙන ඕනෑම විශාල නෞකාවක් මේ පර්යන්තය ඇතුළු කරන්න පුළුවන්. ඒ තරම් ගැඹුරු මූදා. ලෝකෙම තියෙන තුනයි තුනෙන් එකක් මේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය. ගියාන්ඩුවෙන් දුන්න මේක 49ක් ඉන්දියාවේ අධ්‍යයන කම්පැනියට සහ ජපානයේ ජයිකා කියන ආයතනයට මේ ආයතන දෙක බද්ධ කරලා 49ක් ඒගොල්ලන්ට 51ක් ආණ්ඩුවට. ඒක ආණ්ඩුව අතර කිවිසුමක්. මේ ආණ්ඩුව ආවා ගෝඨාභය මහත්තයාපත් වුණා. මෙන්න යකෝ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා දාලා කැබිනට් පේපර් එක මොකටද? නැගෙනහිර පර්යන්තය දෙන්න අත්වානි කම්පැනියට. ඒකෙත් තියෙන 149ක් ඒගොල්ලන්ට 151ක් ආණ්ඩුවට. හැබැයි ආණ්ඩුවට 151ක් තිබුණාට කොම්පැනි දෙකක් තියෙනවා නම් නැති. කොම්පැනි දෙකක් තියෙනවා නම් නැති. අපි අහන්නේ මේ මාධ්‍ය වලින් අහන්න ඕනේ නැද්ද? ඒ කොම්පැනි දෙක කාගේද? යකෝ නම් නැති කොම්පැනි වලට දාන්න පුළුවන් ද කැබිනට් පේපර්ස්? එතන මේ පරණ හොරගම කරන්නද මුන්ට බලය දුන්නේ අපි? මේ රටේ සම්පත් විකුණලා දාන්න? මීට වඩා හොඳයි අපි වගකීමෙන් කියන අගමැතිවරයා ඇතුළු කැබිනට් වලට ටික ටික නෙවෙයි මුළු වරායම විකුණලා කාපියව් කියලා. ටික ටික විකුණන්න නැතුව. ඊළඟ වතාවකදී මුන්ට රටම දීලා ඉන්න පුළුවන්. දැන් මේක දෙන්න දෙයක් නැහැ තාම. එහෙන් චීනට දෙනවා, මෙහෙන් ඉන්දියාවට දෙනවා, මෙහෙන් දැන් ඇමරිකාවට දෙන්න හදනවා. මුන්ගේ අම්මගේ අප්පගේ මූදල් වගේ වැරදි දේශපාලන ගමන් ගිහිල්ලා වැරදි නිවැරදි කළ නොහැකි තරම් වැරදි කළා. දැන් පම්බෝරි ගහනවා ජාතිය යාගම ඉස්සරහට දාගෙන. මුන්ටම උඩගෙඩි දෙන සංඝ පරම්පරාවකුත් ඉන්නවා. ඒ දේශපාලකයෝ වගේම ඒ පරාජිකාවට සංඝයාත් මේකේ පරාජය කෙරුවේ නැත්තම් ඔළු උස්සන්න හම්බෙන්නේ නැහැ ජාතියේ වාසනාවටවත්. මේ අපරාධකාරයන්ට අකුණු සන්නාහක වෙමින් මේ ජාතියට කරන මේ ද්‍රෝහිකම